ආයුබෝවේවා. අද 2019 ජුනි මාසේ 26 වෙනිදා බදාදා කෙම්මුර දවසක්. අද හිරු උදා වුණේ 5:57ට. දවල් 12:13 ඉඳලා දවල් 1:47 වෙනකම්ම රාහු කාලයේ නිසා අපිට මුණ ගැහෙනවා. ඒ වගේම තමයි අද දවසේදී රේවතී කියන නැකත මුණ ගැහෙනවා. ඒ නැකත හිමි වෙන්නේ බුධ කියන ග්‍රහයාට. සංනිවේදනයට, ගමන් බිමන් වලට, ජාත්‍යන්තර කටයුතු වලට, අධ්‍යන කටයුතු වලට, ඒ වගේම ආදරය ප්‍රේමය ප්‍රකාශ කරන්නට, ඒ වගේම ප්‍රධානියාගෙන් යමක් ඉල්ලා හිටින්නට, මේ වගේ හුඟක් කටයුතු වලට සුබ දවසක්. මේ සුබතාවය ලග්නෙන් ලග්නෙට කොහොම බලපායිද කියන එක එහෙනම් අපි අද කතා බහ කරගෙන යන්න ලෑස්ති වෙමු. හිරු හරහා මේෂ ලග්නය. ඔබ දන්නවද යුරේනස් කියලා ග්‍රහ සලකුණක් තියෙනවා. මේ දවස්වල මේෂ ලග්න ඔබේ ලග්නගතව ගමන් කරන්නේ යුරේනස්. ඉතින් අද රේවතී නැකත බුධගේ නැකතක් නිසා අභියෝගවලට ඔබ කල්තියා සූදානම් වෙනවා නම් ජයග්‍රහණේ පළමුවෙනි පියවර තිව්වයි කියලා විශ්වාස කරන්න අත්දැක ගන්න ඔබට පුළුවන්කම ලැබෙනවා. ඒ කියන්නේ අද ඕනෑම ආකාරයක අභියෝගයක්, වෘත්තීය අභියෝග, අධ්‍යාපනික අභියෝග, සම්මුඛ පරීක්ෂණ අභියෝග, දේශපාලනික අභියෝග, මේෂ ලග්න ඔබට අද දවසේදී ඕනෑම අභියෝගයක් ජයග්‍රහණය කරවන්න කාලය හරහා පොඩ්ඩක් හිතන්න. ඔබට ඒ සිතීම තුළම ජයග්‍රහණයේ සරල සිදුරක් මුණගැහේවි. පහසුවෙන් අත්පත් කරන්න විජයග්‍රහණය. වෘෂභ ලග්නය ඔබ දන්නවද? අද ඔබේ ලග්නයට මාළවී කියන පංචමහා පුරුෂ යෝගය උදා වෙලා තියෙනවා. ඉතින් අද බොහොම වාසනාවන්ත දවසක් කරගන්න පුළුවන්. සතුට, දුක, ජය, පරාජය, අපි මේවායේ දෝලණය වෙමින් ඉන්නේ. එහාට පැද්දෙනවා, මෙහාට පැද්දෙනවා. හැබැයි වෘෂභ ලග්න ඔබට අද සෑහෙන කාලෙකට පස්සේ යම් තැනක රැඳෙන්න පුළුවන්කම ලැබෙන අවස්ථාවක් උදා වෙනවා. ඒ කියන්නේ ජීවිතය කඳුලයි සිනහවයි අතර දෝලණය වෙනවා, ඔංචිල්ලාවක් වාගේ. හැබැයි අද දවසේදී ඔබට ලොකු සතුටක් අත්පත් කරගන්න, සාර්ථකත්වයක් දිනාගන්න, ජයග්‍රහණයක හිමිකරුවා වෙන්න ආරම්භක පියවරක් තියන්න පුළුවන් දවසක්. ඒ තමයි අද මාළවී යෝගයත් එක්ක රේවතී නැකත උදාව තිබීම. මේ දවස වෘෂභ ලග්න ඔබ වෙනුවෙන්මයි කියලයි මට නම් හිතෙන්නේ. මිතුන ලග්නය. මිතුන ලග්නය කියන්නේ රේවතී නැකත හිමි බුදට අධිපති රාශියක්. ඉතින් අද දවසේදී මිතුන ලග්න ඔබට ලොකු වගකීමක් පැවරෙනවා. රහස් 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 හොයා ගන්න. ඒ කොහොමද? සාර්ථකත්වයේ රහස් වටහා ගන්න අද ඔබට පුළුවන් වෙනවා. ඒ කොහොමද? අමුතු විදියක් නැහැ. හැම දවසකම ඔබ ප්‍රශ්න ගැන, ගැටලු ගැන හිතුවා. මිතුන ලග්න ඔබට අද දවසේදී ඒ ගැටලුව, ඒ ප්‍රශ්නය පිහිටලා තියෙන පසුබිම ගැන හිතන්න දකින්න පුළුවන්කම ලැබෙනවා. පසුබිම ගැන තේරුම් යනකොට ඔබට මේ ප්‍රශ්නය, ගැටලුව පහසුවෙන් විසඳන්න පුළුවන් ක්‍රමවේදයක් ඔබේම ගැඹුරු මනසට මතුවෙන දවසක්, පහළ වෙන දවසක්. මිතුන ලග්නයට අධ්‍යාපන ප්‍රශ්න, ජාත්‍යන්තර ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න, ඕනිම ප්‍රශ්නයකට ඔන්න පසුබිම දැකලා විසඳුම් හොයන්න පුළුවන් දවසක් උදා වෙලා.
කටක ලග්නය. කටක ලග්නය කියන්නේ ඔන්න අර මාලවී යෝගය, මහා රාජ යෝගය, පංචමහා පුරුෂ යෝගය උදා වෙන තවත් ලග්නයක්. අන්න ඒ නිසා අද ටිකක් හිතන්න විචාරා බැලීමේ ගුණය ගැන. මොකද කටක ලග්න ඔබට යමක් විචාරා බලන්න පුළුවන්, ඒ හරහා බල ශක්තියක් ගොඩනගා ගන්න පුළුවන්. මෙන්න මේ නිසා පරණ අසාර්ථක වීම, පරාජිත වීම, වරද්දා ගැනීම, කටක ලග්න ඔබට හුඟක් මුණ ගැහෙනවනේ පරණ මතක. අන්න ඒ අසාර්ථක වීම ගැන පුංචි විවේකයක් අරගෙන විමසා බලන්න, විනිවිද බලන්න, විචාරා බලන්න ලෑස්ති වෙන්න. මොකෝ දන්නවද? ඒකත් එක්කම ඔබට බලාපොරොත්තුවේ ආලෝක රේඛාවක් දකින්න පුළුවන්. මුළු හිතම පිනා යන බලාපොරොත්තුවකින්, අලු ජවයකින් දවසේ වැඩ පටන් ගන්න පුළුවන්. අද පටන් ගන්න හැම වැඩක්ම වගේ කටක ලග්න ඔබ සාර්ථක ගමනක් ගෙනියනවා සහතිකයි. සිංහ ලග්නේ, ඔබ දන්නවද මම කිව්වනේ අද ලග්න හතරකට මාලවී යෝග උදා වෙනවා කියලා? සිංහ ලග්නයත් පංච මහා පුරුෂ යෝගයක් වුණු මාලවී යෝගයේ බලයෙන් විකසිත වෙන දවසක් අද. ඒ නිසා ඔබ දේවල් දිහාවේ දකින විලාසයේ වෙනසක් හදාගන්න හරිම වටින දවසක්. අද සිදුවීම් කීපයක් වේවි. ඔබ දේවල් ගැන හිතන පතන ආකාරය, යමක් දෙස දකින ස්වභාවය වෙනස් කරගන්න, අලුත් කරගන්න. කෝණේ වෙනස් කරාම පෙනෙන හැඩේ වෙනස් වෙනවාය කියලා ඔබ අද තහවුරු කරගනිවි සිංහ ලග්න හිමියෙක් නම්. ඒ කියන්නේ සතුට, ප්‍රීතිය සිංහ ලග්න ඔබ තුල රඳා පවතින්නේ ඔබ එය දෙස, ඒ ගැන දක්වන ආකල්පය මතයි, ඔබේ තියෙන දෘෂ්ටි කෝණය මතයි. මෙන්න මේ පුංචි රහස අද ඔබ අඳුන ගන්නවා වෘත්තීය ක්ෂේත්‍රවලදී, ජාත්‍යන්තර කටයුතුවලදී, හැම දෙයකදීම. ඉතින් සිංහේනි, අද ඔබට ජයග්‍රාහී දවසක්. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයේ අධිපති කවුද? බුධ ග්‍රහය. අද තියෙන්නේ කාගේ නැකතක්ද? රේවතී නැකත අයිති වෙන්නේ බුධ ග්‍රහයට. ඉතින් ඔබේ ලග්නාධිපතිගේ නැකතක් උදා වෙච්ච දවසක්. හද දවසේ කාලෙකට පස්සේ අලුත් උද්‍යෝගයකින් ලෑස්ති වෙන්න. මොකෝ දන්නවද? අද දවස තුල මුළු හදින්ම යම් අරමුණකට යොමු වුණොත් ඒ අරමුණ, ඒ ඉලක්කය ඔබට සහතිකවම දිනාගන්න පුළුවන්, අත්පත් කරගන්න පුළුවන්. මෙන්න මේ නිසා කාලෙකට පස්සේ කන්‍යා ලග්නයට උදා වෙන මේ ජවය බලය අද සහමුලින්ම ප්‍රයෝජනෙට ගන්න ලෑස්ති වෙන්න. හේතුව කන්‍යා ලග්නයට මුළු හදින්ම යමක් දෙස වෙන් වෙන්න, අවදානවත් වෙන්න, කැප වෙන්න මුණ ගැහෙන විශිෂ්ටතම දවසක් මොන ක්ෂේත්‍රයේ වේවා. ඒකෙන් සිද්ධ වෙන්නේ ඔබ තුල තැන්පත් වෙලා තිබුණු ජවය, මනුෂ්‍ය ශක්තිය පුදුම විදිහට අවදි වීමයි. අන්න ඒ නිසයි කන්‍යා ලග්න ඔබට අද මුළු හදින්ම එක අරමුණකට වෙන් වෙන්න කියලා මම යෝජනා කරන්නේ. තුලා ලග්නේ. අද තුලා ලග්නේ ලග්නාධිපති සිකුරු තමන්ගෙම ගෙදරක ඉන්න දවසක්. එතකොට ඔබේ ජවය ශක්තිය බොහොම බලවත්. හැබැයි අද දවසේදී ඔබට ඔබ ළඟ තිබෙන ශක්තියින් දෙකක්, මනුෂ්‍ය කුසලතාවයන්, මනුෂ්‍ය හැකියාවන් දෙකක් එකතු කරලා අත්දැකීමක් ලබන්නට පුළුවන්කම ලැබෙනවා. එකක් අවධානය, අනෙක අදිෂ්ඨානය. ආර්ථික කටයුතු වලට වේවා, ජාත්‍යන්තර කටයුතු හෝ අධ්‍යාපන කටයුතු, දේශපාලනික කටයුතු, තුලා ලග්න ඔබ මෙකී නොකී ඕනම කාරණාවකට අද දවසේදී අවධානයයි
අදිෂ්ඨානයයි හරි හරියට සමතුලිතව යෙදුවොත් ඔබට විශේෂිත වූ ප්‍රඥාවක් සහතිකවම උපදිනවා මුණ ගැහෙනවා මතුවෙනවා ඔබ තුලින්. අන්න ඒයින් ඔබට අද දවසේදී අමුතු විදියකට හිතන රටාවක් ලැබෙනවා ජීවිත කාලයටම ප්‍රයෝජනෙට ගන්න පුළුවන් වෙන. ලෑස්ති වෙන්න අදයි තුලා ලග්න ඔබේ විශිෂ්ටතම දවස. වෘශ්චික ලග්නය. ඔබ දන්නවද? ඔන්න වෘශ්චික ලග්න ඔබට අද මාළවී යෝගයේ උදා වෙලා. ඒක සැප සම්පත් එකතු කරගන්න පුළුවන් රාජයෝගයක්, බලයෝගයක්, කීර්ති යෝගයක්. ඉතින් අද දවසේදී මම හිතන්නේ ඔබට අද පුණ්‍ය කටයුත්තක යෙදෙන්න කියලායි යෝජනා කරන්නේ ඔබ වෘශ්චික ලග්න හිමියෙක් නම්. හේතුව මෙන්න මෙහෙම ඒ සමාජිකයා තෝරගන්න, දානේ ලබන්න තෝරගන්න. කොහොමද? විචාරයෙන් බලලා ඒ වගේම ධෛර්යයෙන් යුතුව අදිෂ්ඨානය ඇතිව වැඩකට යොමු වෙන කෙනෙක් තෝරගන්න. විචාරයෙන් බලලා ධෛර්යයයි අදිෂ්ඨානයයි ඇතිව වැඩ කරන කෙනෙක් තෝරගෙන එයාට ඊට අදාළ උදව්වක් කරන්න. සහතිකවම එයා ඒ අරමුණ වැඩ කොටස පුදුම සාර්ථකව කරાવી. ඒ එක්කම ඔබට විචාරයත් අදිෂ්ඨානයත් දෙකම ඇතිව වැඩ කරන්න අලුත් අදහසක් පහළ වේවි. ඒ කියන්නේ ආර්ථික වැඩ කටයුතු, දේශපාලනික වැඩ කටයුතු, අධ්‍යාපන හෝ ජාත්‍යන්තර ඕනම වැඩ කටයුත්තක්. වෘශ්චික ලග්න ඔබට අද දවසේදී ඒ විදිහට පටන් ගත්තොත් සාර්ථකත්වය සහතිකයි. ධනු ලග්නය. ධනු ලග්නයට අද දවස බොහොම විශේෂිත දවසක්. හේතුව ධනු ලග්න ඔබට ජීවිතයේ රහස් අඳුනගන්න ලැබෙන දවසක්. අපි හුඟක් වෙලාවට ලෝකයේ දේවල් එකතු කරගන්න ගියාට ඒවා එකතු කරගන්න හොඳම මෙවලම අපි පාවිච්චි කරන්නේ නැහැ. අප තුල ඒක හැංගිලා තියෙනවා. ඉතින් ධනු ලග්න ඔබ තුල විශ්වාසය කියන මාතෘකාව අද ඉතාම තදින් තැන්පත් කරගන්න. දෙවියන් ගැන විශ්වාසය, මුදල් ගැන විශ්වාසය, බලාපොරොත්තු ගැන විශ්වාසය, උත්සාහය ගැන විශ්වාසය, මේ විදිහට විවිධ දේ ගැන ඔබ අද ගැඹුරු විශ්වාසයක් ගොඩනගා ගන්න හේතු සාධක ඇතිව. මේ විශ්වාසය ජීවිතයට ඇතුළත් කරගත්තොත් අද දවසේදී ඔබට ඕනම අරමුණක් බලගන්වන්න, ආරම්භ කරන්න, ක්‍රියාත්මක කරන්න පුදුම ජවයක් ලැබෙනවා. ඒක හැමදාම ඔබට ආපහු පුරුද්දක් හැටියට පාවිච්චි කරන්න පුළුවන් වේවි. ඒ තරමටම ධනු ලග්න ඔබට අද දවසේදී මේ බලය දායාද කරන්නේ මේ බුදගේ නැකතක් උදාව තියෙන නිසායි. අන්න ඒ නිසා ලෑස්ති වෙන්න. ධනු ලග්න ඔබට අද විශිෂ්ට දවසක්, අමතක නොවන දවසක් සාර්ථකත්වය උදෙසාම. මකර ලග්නය. බුද කියන්නේ පණිවිඩකරුවාගේ නැකත් දවස, රේවතී නැකත. ඔබේ ලග්නේ මකර ලග්නය, සෙනසුරු හිමි ලග්නයක්. අද දවස හරිම සුවිශේෂයි. මකර ලග්න ඔබට උපේක්ෂා සහගත ගුරුවරයෙක් මුණ ගැහෙනවා. වැඩියෙන්ම උපේක්ෂා සහගත ගුරුවරයා කවුද? පොත්පත්. ඒ පොත අරගෙන අපි බාගෙට කියෙව්වත්, තේරුම් අරගෙන කියෙව්වත්, ඒ පොතේ තියෙන දේවල් ජීවිතයට ගත්තත් නොගත්තත් පොත කවදාවත් හිතනරක් කරගන්නවද, දොස් කියනවද? නැහැ. අන්න ඒ නිසා අද ඔබට කුමන හෝ ආකාරයකින් පොත්පත් හරහා හෝ කියවීම හරහා හෝ වෙන යම් ආකාරයකින් විශිෂ්ට ගුරු උපදෙස් ලැබෙනවා සාර්ථකත්වයට, ජයග්‍රහණයට. ඒ වගේම මම යෝජනාවක් කරනවා. අද දවසේදී මකර ලග්න ඔබ ජීවිතය කියව ගන්නවා
විතරක් නෙවෙයි. ඒ කියවා ගන්නා සත්‍යයන් භාවිතාවට ගැනීමේ ප්‍රායෝගික වැඩකටත් යොමු වෙන්න ආර්ථිකව, දේශපාලනිකව, ඕනම ක්ෂේත්‍රයකින් අධ්‍යාපනිකව ජය ලබන්න පුළුවන් නිසයි මම මේ පුංචි පණිවිඩය මකර ලග්න ඔබටම මෙහෙම කිව්වේ. කුම්භ ලග්නය මං කිව්වනේ මුලින්ම මාළවී යෝගය ලග්න හතරකට මුණ ගැහෙනවා කියලා. ඔන්න අවසානයා කුම්භ ලග්න ඔබ. මාළවී කියන මහා යෝගය අදෝබේ කේන්ද්‍රයේ ක්‍රියාකාරී වෙනවා. මෙන්න මේ නිසා අද දවසේදී ඔබට දිනා ගන්න තියෙන ඕනම මාතෘකාවක් අද හෝ හෙට හෝ ලබන සතියේ ලබන අවුරුද්දේ ඕනම ප්‍රබල තද බල මාතෘකාවක් අරමුණක් ප්‍රශ්නයක් ගැටලුවක් ලියා ගන්න දිනා ගන්න. ඔබ විශේෂිත දෙයක් අද තදින් හිතට ගන්න. මිනිස්යන්ට තියෙනවා හැකියාවන්. ඔබ මිනිස්යෙක් නිසා කුම්භ ලග්න හිමියෙක් නිසා ඒ හැකියාවන් බොහොම වැඩි. අන්න ඒ බහුලව තිබෙන මනුෂ්‍ය හැකියාවන්ගෙන් වැඩි ප්‍රමාණයක් මුවහත් කරගත් පුද්ගලයා තමයි ධනකුවේරයා, කෝටිපතියා, සල්ලිකාරයා, ජයග්‍රාහකයා වෙන්නේ. ඉතින් අද දවසේදී ඔබ තුල තියෙන මේ මහා මනුෂ්‍ය ශක්තියින් දැස පොඩ්ඩක් ඉබි බලන්න පුංචි භාවනාවකට වගේ යොමු වෙන්න. පොඩි වෙලාවකට එතන ඉඳලා තීන්දුව කරන්න ඔබ කොයි වගේ කෙනෙක් බවට පත් වෙනවද කියලා මනුෂ්‍ය ශක්තියින් අඳුනගෙන මුවහත් කරගෙන ජීවිතේ ජය ගන්න කුම්භයනි ලෑස්ති වෙන්න කියලායි මම ආද කියන්නේ. මීන ලග්නය. අද සිත ගැන කතා බහ කරන චන්ද්‍රයා ඔබේ ලග්නයේ ගමන් කරනවා. ඒ නිසා ඔබට දිව්‍යමය පණිවිඩ ලැබෙනවා. හොඳ අදහස්, හොඳ සිතුවිලි, වැදගත් සංකල්ප ඔබේ මනස තුලින් උපදිනවා. ඉතින් ඒ කියන්නේ ඔබේ හිත මීන ලග්න හිමියනි පුදුම සාර භූමියක්. සාර භූමියේ සරුවට වැවෙනවනේ. හැබැයි සාර භූමිය වගා නොකර හිටියොත් ඔබේ හිතේ උපදින සිතුවිලි නියම විදිහට ප්‍රයෝජනයට නොගෙන හිටියොත් මොකද්ද වෙන්නේ? වල් පැලවලින් හැදිලා මහ කැලාවක් වේවි මේ සාර භූමිය. අන්න ඒ නිසා ඔබේ මනසින් උපදින හැම සිතුවිල්ලකම, හැඟීමකම, සංකල්පයකම වටිනාකම අද හිතට ගන්න. ඒ එක්කම තේරුම් ගන්න අද දවස මීන ලග්න ඔබට අලුත් ජීවිතයක් ලැබෙන්න හේතු කරන දවසක්. ඉතින් ලග්න සියල්ලන්ටම මම කතා බහ කරා. අපි ආපහු මේ වගේ දවසකදී දවස උද්‍යෝගිමත් කරන්න හිරුත් එක්ක මුණ ගැහිමු. තරුවලල්ලෙන් ආයු බොහෝ වේවා.